කිව්වත් දෙවැනි තරගයත් ඔහුට මගහැරෙන්න වැඩි ඉඩක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාව එක්ක පළවෙනි ටෙස්ට් තරගයේ මෙහිදී ඉවත් කරන්න වෙනවා. තියෙන තත්ත්වෙ එක්ක දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඔහුගේ සහභාගීත්වයත් සැකසිතයි. ওই විදිහට තමයි බංග්ලාදේශ තේරීම් කමිටුවේ හබිබුල් බෂා කියලා තිබුණේ. මෙහිදී හසන්ගේ තැනට ටෙස්ට් තරග 7කට සෙල්ලම් කරලා තියෙන නයිම් හසන් නම් කරන්න තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා. ওই විදිහට බංග්ලාදේශයේ ආබාධ තත්ත්ව නිසා ක්‍රීඩකයන් එහා මෙහා වෙද්දී බංග්ලාදේශයේ සතු ප්‍රධානම තුන්ගිරියව් ක්‍රීඩකයා විදිහට හඳුන්වන්න පුළුවන් ශකිබ් අල් හසන් නැවතත් බංග්ලාදේශ කණ්ඩායම එක්ක සෙල්ලම් කරන්න තීරණය කළා තියෙනවා. දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරගාවලියේදී මානසික ප්‍රශ්නයක් කියලා කණ්ඩායමෙන් ඉවත් වෙලා හිටපු ශකිබ් නැවත ටෙස්ට් ගහන්න තීරණය කරපු එක බංග්ලාදේශයට ලොකු හයියක් වෙන්න පුළුවන්. මේ පාර IPL අහිමිවීමත් එක්ක මානසිකව වැටිලා මොලේ අමාරුවක් හැදෙන්න ඇති කියලා තමයි ශකිබ් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රිකට් ගහන්න බෑ කියද්දී බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කෝ කිව්වේ. කොහොමුණත් දැන් මොලේ අමාරුව සනීප වෙලා ශකිබ් ඇවිත් මොනවක් කරයිද කියලා අපිට තව දවස් කිහිපයකින් බලා ගන්න පුළුවන්. තරගාවලියේ මේ මාසේ 15 තමයි ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙන්නේ. මොනිමුල් හක් නායකත්වය දෙන බංග්ලාදේශ සංචිතයට ටමි මිග්බාල්, මහමුදුල්ලා හසන් ජොයි, නජ්මුල් හුසෙන් සැන්ටෝ, මුස්ෆික රහිම් ශකිබ් අල් හසන්, ලින්ටන් දාස්, යාසිර් අලි, තයිජුල් ඉස්ලාම්, නයිම් හසන්, එබනඩ් හුසෙන්, ඛලිඩ් අහමඩ්, නුරුල් හසන්, රජුන් රහමාන් රාජා, සොරිෆුල් ඉස්ලාම් තමයි ඇතුළත් වෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.